ශිෂ්‍යත්ව හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබුවන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරුගෙදර ශිෂ්‍යත්වයේ හරි ලේසි පාඩම් මාලාවත් එක්ක තමයි අපේ පුංචි දුල පුතාලා මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් පුංචි දුවේ පුතේ, දැන් අපේ පුංචි දුල පුතාලා සතුටින් ඉන්නේ. මොකද අපේ පුංචි දරුවෝ නිවාඩු කාලයක් ලබන්නයි යන්නේ. දෙසැම්බර් නිවාඩුව කියන්නේ බොහොම දිග නිවාඩුවක්. ඒ වගේම උත්සව සමයන් ලැබෙන නිවාඩු කාලයක්. මේ නිවාඩු කාලෙට මොකද කරන්නේ? පුංචි දුල පුතාලා තාම හිතුවේ නෑ අම්මා තාත්තත් එක්ක කතා කරන්න ඕනේ අපි මොකද කරන්නේ කියලා. මම අද අපේ පුංචි දුල පුතාලත් එක්ක කතා කරන්න යන්නේ අපේ දරුවන්ට නිවාඩු කාලේ මොකක්ද කරන්න කියලා හිතන්නත් එක්ක. මේ කවිය ලියලා තියන්නේ PB අල්විස් පෙරේරා මහත්මයා. පෙර දිග ලෝකයේ බබලන මුතු ඇටය, පණ ඇති මහා සමුදුර පවුරින් වටය, හෙළ දිවයින මගෙයි මායිපදුණු රටය, ලොවන් සියලු දිවයින් මේකට යටය. තව කවියක් තියෙනවා, ඒකත් මං කියන්නම්කෝ. මහවැලි කැලණි වලවේ කළු යන ගංගා, සමනොල කන්ද මුදුනේ සිට පැන නැංගා, බෑවුම් තැනි තලා හෙල් අතරින් රිංගා, මේවා ගලයි මිනි කැට දිය යට හංගා. හොඳයි පුංචි දුවේ පුතේ, ඔන්න දැන් අපි අපේ ගෙදර ඉඳලා අත්පුල සන්නාදයක් පවත්වන්න ඕනි. ඉතාම හොඳට මිහිරියට ගායනා කළා. මේ කවියෙන් මොකක් ගැනද කියවෙන්නේ? පෙරදිග ලෝකයේ බබලන මුතු ඇට. මම අපේ පුංචි දුල පුතාලගේ පොතේ තියෙනවා පාඩමක් මගේ රට කියලා. ඒ මගේ රට කියන කවි පන්තිය ලිව්වේ කවුද? එස් මහින්ද හාමුදුරුවෝ. එතකොට මේ කවි පන්තියෙන් කියවෙන්නේ ලංකාව ගැන. පෙරදිග ලෝකයේ බබලන මුතු ඇට. මේ ලෝක සිතියම අපි ඇඳලා බැලුවොතින් අපිට පේනවා ඉන්දියාව ඇඳලා ඉන්දියාවේ කෙළවරේ පුංචි මුතු ඇටයක් වගේ තමයි ලංකාව අඳින්නේ. එනිසා පෙරදිග ලෝකයේ බබලන මුතු ඇට. අපි පෙරදිගනේ තියන්නේ අපේ රටවල්, බටහිර රටවල් අපි අඳුරනවා, අපි දන්නවා, අපි නිතර කියනවා බටහිර රටවල් කියලා. එංගලන්තය, ඒ වගේ රටවල් බටහිර රටවල්. එතන අපි පෙරදිග. පෙරදිග කියන්නේ ඉර පළමුවෙන්ම උදා වෙන්නේ අපේ වගේ රටවල් වලට. ඒ නිසා අපි කියනවා පෙරදිග රටවල්. පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය. අපේ ලංකාව ඉතාම වටිනා රටක්, බැබලෙන රටක්. මොන වගේද බබලන්නේ? අපි තව ටිකකින් කතා කරනවා ලංකාව බබලන්නේ මොන වගේ දේවල් නිසාද කියලා. පණ ඇති මහ සමුදුරු පවුරෙන් වටය. ඒ වගේම අපේ ලංකාව වට වෙලා තියෙන්නේ පණ තියෙන මහා සමුද්‍රයකින්. බලන්නකො, පණ තියෙන මහා සමුද්‍රයක් කියන්නේ මුහුදු රැල්ල ඇවිල්ලා සුදු පාට පෙන මතු කරමින් රැල්ල කැරකි කැරකි ඇවිල්ලා අපේ ගොඩබිම වැදිලා ආපස්සට යනවා. හෝ හෝ හඬේනවා, ගෝසාව නැගෙනවා. ඉතින් හරියට පණ තියෙනවා වගේ මහා මූදට. අපේ පුංචි දුල පුතාලා නිවාඩු කාලේ ගිහිල්ලා බලන්නකෝ ඔය මුහුදු වෙරළක් ළඟට කොච්චර ලස්සනද කියලා බලන්න. හෙළදිව ඉන මගෙයි මා ඉපදුණු රටය, ලොව අන් සියලු දිවයින් මේකට යටය. හෙළදිවයින මගෙයි මා ඉපදුණු රටය. මේ සිංහල දීපය මම ඉපදිච්ච රට. ඒ දිවයින ලෝකේ අනිත් රටවල් වලට වඩා ප්‍රබලයි. පුංචි දුවේ පුතේ, මේ දිවයිනක් කියන්නේ මොකක්ද? දිවයින කියන්නේ ගොඩබිමක් වටේම මුහුදක් තියෙනවනම්, මේ ගොඩබිම පුංචි ගොඩබිමක් නම් ඔන්න අපි කියනවා දිවයිනක් කියලා. එහෙනම් ශ්‍රී ලංකාව දිවයිනක්. එතකොට ඔන්න මම අපේ පුංචි දුල පුතාලට මතක් කළා නිවාඩු කාලේ යන්න පුළුවන් එක තැනක්. මොකක්ද? මුහුදු වෙරළට යන්න පුළුවන්. දැන් මේ අපේ පුංචි දරුවන්ට මුහුදු වෙරළට ගිහිල්ලා නැත්නම්
මේ නිවාඩුවේ ඔන්න අපි මුහුදු වෙරළේ ගිහිල්ලා සරුංගල් යවලා ඒ අසිරිය ඒ සතුට වින්දනය කරනවා. තව කොහෙද අපිට යන්න පුළුවන්? මං අපේ පුංචි දුල පුතාලට දෙවෙනි කවිය ගැන මතක් කළොත්, මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනොල කන්ද මුදුනේ සිට පැන නැංගා. ඔන්න අපේ පුංචි දුව පුතා දන්නවා අපේ ලංකාව වටේම ගංගා තියෙනවා. ඒ වගේම ලංකාවේ කඳු තියෙනවා. එතන මේ කඳු ගංගා වගේ දේවල් අපේ රටේ තියෙන ස්වාභාවික සම්පත්. අපේ රටේ තියෙන ස්වාභාවික සම්පත්. එහෙනම් ඔන්න අපි මේ ස්වාභාවික සම්පත් ආරක්ෂා කරගන්න ඕන වගේම ඒව ළඟට ගිහිල්ලා බලන්න ඕනේ කොච්චර සතුටක් ඇති වෙනවද කියලා. එතකොට පුංචි දූ පුතාට මතකනම් මේ ගංගා ආරම්භ වෙනවත් එකම කඳු මතින් නම් මේ ගංගා ආරම්භ වෙන්නේ කන්දෙන් පටන් අරගෙන එක විටම ඒ වතුර ධාරාව බිමට කඩා හැලෙනවා නම් අපි එතනට දිය ඇල්ලක් කියනවා. ඔන්න අපේ ලංකාවේ බොහෝ දිය ඇලි තියෙනවා. නාගරික පරිසරයේ කිට්ටුවක් දිය ඇලි තියෙනවා. ගම්බදට යන්න යන්නත් දිය ඇලි තියෙනවා. එහෙනම් අපි දිය ඇලි දකින්න බලන්න යන්න ඕනේ. එහෙනම් ඔන්න අපි පුංචි වෙලාවක් නැත්තම් දවසක් දෙකක් යොදා ගන්න ඕනේ අම්මා තාත්තාත් එක්ක ලංකාවේ ඈත ප්‍රදේශවල තියෙන දිය ඇලි බලන්න යන්න. ඔන්න අද හිතලා බලන්න ඕනේ මොන වගේ දිය ඇලිද ලංකාවේ තියෙන්නේ, මොන වගේ දිස්ත්‍රික්කවලද තියෙන්නේ, කොහෙද තියෙන්නේ කියලා හොයලා බලන්න ඕනේ. එතන මේ ලංකාවේ ලස්සනවලට අමතරව ලංකාවේ වටිනාකම් ගොඩක් තියෙනවනේ. මොනවද වටින්නේ? ලංකාවේ තියෙනවා බෑවුම්, තැනිතලා, හෙල්. හෙල් කියන්නේ මහා ගැඹුරු ප්‍රපාතයන්. අපි පුංචි දූල පුතාට මතක් වෙනවද හෝඩන් තැන්න කියන පාඩම? මේ හෝඩන් තැන්න පාඩමිනුත් අපිට පෙන්නනවා මහා ප්‍රපාතයන් ගැන, දල ප්‍රපාතයක් ගැන. මොකද්ද මේ දල ප්‍රපාතය? මතක් කළොත් අපි මේ දල ප්‍රපාතයට කියනවා ලෝකාන්තය කියලා. ලෝකාන්තය බලන්න කොහෙටද අපි යන්න ඕනේ? හෝඩන් තැන්නට. හෝඩන් තැන්නෙන් අපි බැලුවාම ඔන්න අපිට පේනවා බලංගොඩ මහව තැන්න. ඒ බලංගොඩ මහව තැන්න සානුව අපිට පේනවා මීටර 350ක් විතර ගැඹුරින් පල්ලමෙන්. මේක බොහොම භයානක සිද්ධියක් නේද? ආරක්ෂා සහිතව බලන්න ඕනේ. ඉතින් පුංචි දුවේ පුතේ ඔන්න අපේ පාඩම් වලින් අපි ඉගෙන ගත්ත වටිනාකම් තියෙන පරිසර සාධක තියෙන ස්ථාන බලන්න අපි යන්න ඕනේ. එහෙනම් ඔන්න නගරබද, කොළඹ, ඒ වගේ ප්‍රධාන නගරවල ජීවත් වෙන දරුවෝ මේ වගේ ස්වාභාවික පරිසරයේ තියෙන තැන්වලට අපි යන්න ඕනේ. ඒ විතරක් නෙමේ, බෑවුම්, තැනිතලා, හෙල් අතරින් රිංගා මේවා ගලයි මිනි කැට දිය යට හංගා. මොනවද මිනි කැට? මැණික්නේ. අපේ පුංචි දුල පුතාලට ඔන්න මැණික් නම් අතට අරන් බලන්න හරි අමාරුයි. ඒ අමාරු කියන්නේ ලොකුයි නිසා නෙවෙයි, වටින නිසා අපේ අත්වලට දෙන්නේ නැහැ. ලංකාවේ මැණික් තියෙනවා. මොනවද ලංකාවේ තියෙන මැණික්? රතු මැණික්, නිල් මැණික්, පසිංගල්, ආර්නූල්, ගෙවුඩ, පත්මරාග, ඔය වගේ මැණික් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් අපේ පුංචි දුල පුතාලා ආසයිනේ මැණික් බලන්න. ඉතින් මම අපේ පුංචි දරුවන්ට කියන්නේ කෞතුකාගාරයට යන්න. කොළඹ කෞතුකාගාරයට. කොළඹ කෞතුකාගාරයට ගියහම තියෙනවා සිංහාසනයක්. අන්නේ සිංහාසනේ මැණික් ඔබ්බලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න අපිට මැණික් බලන්නත් පුළුවන්. එනම් මම මේ අපේ පුංචි දුල පුතාලට මතක් කළේ මේ නිවාඩු කාලේ අපේ ලංකාවේ තියෙන ලස්සන බලන්න යන්න, ලංකාව වටේ යන්න. ඒ විතරක් නෙමේ ඉගෙන ගන්න බලන්න. ඒ වගේම ලංකාව පිළිබඳ උදාර හැඟීමක්, අභිමානයක් ඇති වෙන්න නම් මේ කියන දේවල් කවියෙන්, රචනාවලින්, පොතපතින් කියවලා මදි. ඇත්ත
පැත්තටම ගිහිල්ලා ස්වාභාවික సౌందර්ය පරිසරයේ විඳින්න අපේ පුංචි දුල පුතාලා පුංචි කාලේ ඉඳන් හුරු වෙන්න ඕනේ. එනිසා දියැලක් බලන්න යන්න, වනාන්තරයක් බලන්න යන්න, මල් වැත්තක් බලන්න යන්න, ඒ වගේම කන්දක් නගින්න යන්න, කෙත්යායක් අසලට යන්න, මේ හැම තැනටම ගිහිල්ලා సౌందර්ය පරිසරයේ විඳින්න මේ නිවාඩු කාලේ අපේ පුංචි දුල පුතාලා අම්මා තාත්තට කියලා කාලය වෙන් කරගන්න ඕනේ. හොඳයි, එහෙනම් පුංචි දුවේ පුතේ අපි හෙටත් අපේ පුංචි දුල පුතාලා හමු වෙනවා තවත් පාඩමකින්. එතෙක් අපේ පුංචි දුල පුතාට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි